சரங்கல் சந்தர்ஷன கதரத்துறை குடா தருவக்கு சரங்கல் நூலகப்பட்டலே மே அமைப்போதாக பிலிமந்து வியட்நாமின் வார்த்தா வனவா ஏதரது சமகின் தென் லோவாட்டா ஹீரோ Vietname, Ho Chi Minh Pradesh, Pavati Sarungal Sandarshane Kridripat Kritibu, Adi Hatalis Navyak Palinut, Devanth Sarungaleka Nula Pai Patle Manisa, Melissa Jivitak Shetapat Puye, Aurdupahaka Kuda Darwek. Van Me Nemati Medarua, Tama Mava Samaga, Sanakili Pavatan Atharatura, Sisil Bim Veladamin, Ritha Vasitati Beneva. Sarungale Nula Pai Patli, Sarungalat Samagadi Hatak Ahasatadi Gedarua, Bima Patti Manisa, Antrotalakuna, Omi Gostibune, Rohalavata Raganana Atharaturai. Then Kridapuat. Atyavashyama Mohatedi, Pasal Cricket Kandayamaka Dakshata Ho Dakwanata Asamathwima Hetuwen, Kumara Sangakkarage Saha Mahila Jayawardhanage Samugenime Sadaya, Atharamagadi Kandulin Awasan Karannata Sri Lanka Kandayamata Siduna. E Dakuna Afrikawa Samaga Pavathi Lokusarana Cricket Tarangawaliye Palamu Ardhawasan Purwa Tarangayedi Kadulu 9yaka Dewantha Parajayak Atwinimin. Sri Lanka kandayama lokusarana ekdina cricket tarangawaliyaka avasan kandayam 4 atharata sudusukam labannata asamath une 1999 wasarin pasuwai. Sydney cricket sridangane Kasi Vasidinaka Sri Lanka nayakaya palumen pandura pahara deemata thirney kala. Sri Lankawa ada tarangayata ekune ekadu jaathyantara ekdina tarangayakata ho krida karana wedi Tarindu Kaushal saha ekdina taranga dekaga addakin pamanak athi Dushmanth Chamir kandayamata ek karaganimin. Emenma mema tarangawaliyedi arambaka pithikaruwayeku lesa kisidu addakimak laba nositi Kusal Janit inima arambha kirima sadaha yoda ganimata merata cricket therim committee piyawaragena thibimat vimathiya danawannak una. Therim committee digin digatama himwana anukam හාසියට ලක් කිරීම පුරුද්දක් කොටගෙන තිබෙන කුසල් ජනිත් අද තරඟයේදී තම වගකීම් විරහිත බව යලිත් වරක් ප්‍රදර්ශනය කළා. කිසිදු ආකාරයක පන්දු තෝරා බේරා ගැනීමකින් තොරව පහර එල්ල කළ කුසල් රැස්කලේ ලකුණු 3ක් පමණයි. ටීම් ලිෂාන්ට එකදු ලකුණක් හෝ රැස් කර ගැනීමට හැකි වුණේ නැහැ. පීඩනයකින් තොරව ප්‍රතිහරඹේ නිරත වුණේ පිටිකරු ලැස්වේ පහතර ඇද්දමා සිටි ලහිරු තිරිමාන්න පමණයි. ඔහු පන්දු 48කදී ලකුණු 41ක් ලබා ගත්තා. Sri Lanka වෙනුවෙන් තම අවසන් ඉනිම ක්‍රීඩා කළ මහේලා ජයවර්ධන ලකුණු 4කට දැවී ගියා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 19යි. පෝල් ඩූ මිනිත් 33 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී සහ 35 වන පන්දුවාරයේ පළමු පන්දු දෙකේදී කඩුළු දවාගත්තේ කඩුළු ත්‍රිත්වයක් වාර්තා කරමින් මැතිව්ස් කුලසේකර සහ තරිඳු කෞෂාල් ඩොමිනිගේ කඩුළු ත්‍රිත්වයේ ගොදුරු බවට පත් වුණා. කුලසේකර නොදෙවනු ක්‍රීඩකයෙකු ලෙසට විනිසුරු සංඥා කළත් ඔහු පිටියෙන් ඉවත් වුණේ ක්‍රීඩාවේ ජීව ගුණය පිළිබඳව ලොවටම ආදර්ශයක් සපයමින් එකන්තයක හුදකලා සරණක නිරත වුණු කුමා සංගකාර පන්දු 96කදී ලකුණු 45ක් ලබා ගත්තා. පන්දු 37යි පන්දු 2ක් තුල සියල්ලන් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 133ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම සුනු විසුණු කළ ඉම්රාන් තහිර් කඩුළු 4ක් දවා ගත්තා. ඊට අමතරව පෝල් ඩොමිනි කඩුළු 3ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 134ක් ලබාගෙන තරගයේ ජයගත්තේ පන්දු 18ක් පමණක් වැය කරමින් නවත වරක් තම පිත්තේ රිද්මය සොයාගත් ක්වින්ටන් ඩීකොක් පන්දු 57කදී නොදිවි ලකුණු 78ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 12ක් ඇතුළත් වුණා. ෆැෆ් ඩූ ප්ලෙසි නොදිවි ලකුණු 21යි. දෙවි ගිය එකම කඩුල්ලේ අයිතිය ලසිත් මාලින්ගට හිමි වුණා. දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක පිළිමලුන් පිටදකීමේ වටයක තරගයක් ජයගත් පළමු වතාවමයි. ඉම්රාන් තහිරි තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තා. මේ පරාජය සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවී ගියේ එතෙක් මෙතෙක් ලෝභී වූ විශිෂ්ටතම ක්‍රීඩකින් දෙදෙනෙකුගේ එක්දින තරග දිවියේ අවසානයේ දසයින්ටුවන් කරමින් අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලැඳුමින් පිටිටිපේ විසි මහේලා ජයවර්ධන සිය සමුගැනීම සයින්ටුවන් කරන විට එක්දින තරග 448කදී ලකුණු 12650ක් රැස් කරගෙන සිටියා. ඊට ශතක 19ක් සහ අර්ධ ශතක 77ක් ඇතුළත් වුණා. සමුගන්නා විට ලොව වැඩිම එක්දින ලකුණු ලහබින් අතර සචින් තෙන්ඩුල්කාට පමණක් දෙවෙනි වූ කුමා සංගක්කාර එක්දින තරඟ 404කදී ලකුණු 14234ක් ලබාගෙන සිටියේ 41.98ක ඉහළ ලකුණු සාමාන්‍යයක් ද රඳවා ගනිමින් ශතක 25කින් සහ අර්ධ ශතක 93කින් සංගක්කාරගේ එක්දින තරඟ දිවිය වර්ණවත් වුණා. කෙසේ වෙතත් සංගක්කාර තවදුරටත් ටෙස්ට් තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස් වූ සිටි ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේද උණුසුම් සුපතුම් මැද්දේ සංගාසා මහෙල මෙලෙස පිටියෙන් නික්ම ගියේ ජගත් එක්දින ක්‍රිකට් වංශකතාවේ එක් ස්වර්ණමය යුගයක නිමාව සැන්ටුවන් කරමින්. මහනුවර කෙන්සුඩ් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරඟයේ හැඳින්වෙන්නේ කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ ලෙසින්.
එකසිය නවවන වරට පැවැත්වෙන මේ මහා ක්‍රිකට් තරගයේ පිළිබඳව තොරතුරු කියන්නට අද බිග් මැච් විශේෂාංගය වෙන් වෙනවා. මෙවර මහා ක්‍රිකට් තරගයේදී කිංග්ස් වුඩ් කණ්ඩායමේ නායකත්වය දරන්නේ තරිඳු ලියනගේ මීදුම් වීරසිංහ කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරනවා. මහනුවර කිංග්ස් වුඩ් විද්‍යාලය මෙවරත් කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයට පිවිසෙන්නේ රොහන් රාජ් පෙරේරාගේ මග පෙන්වීම යටතේයි. කිංග්ස් වුඩ් විද්‍යාලයේ මෙතෙක් පැවති මහා ක්‍රිකට් තරඟ 108න් තරඟ 19ක් ජයගෙන තිබෙනවා. ධර්මරාජ විද්‍යාලය මෙවර මහා ක්‍රිකට් තරඟයට පිවිසෙන්නේ තරුෂ වේරගොඩගේ නායකත්වයෙන්. කාවින්ග රත්නායක කණ්ඩායමේ උපනායකත්වය දරනවා. සේනක දිසානායකගේ මග පෙන්වීමෙන් මෙවර සටනට පිවිසෙන ධර්මරාජ විද්‍යාලය මහා ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ජයග්‍රහීව අවසන් කර ඇති තරඟ සංඛ්‍යාව 34ක්. මේ වාර අපි බිග් මැච් එක අනිවාර්යෙන් දිනනවා. ආණයක් වඩා අමාරු අපි ඉන්න හොඳ සයිඩ් එක මට හොඳ පර්ෆෝමන්ස් එක අපේ සයිඩ් එක. අපි මේ වාර එක මැච් එකක් පරිදිනවා. ඉතින් කොහොමද ඔයාලා දිනනවා කියන්නේ? අපි දිනනවා අනිවාර්යෙන් මේ පාර මැච් එක. ඒ බලමු 20 දවස් දෙක බලමු මොනවද වෙන්නේ කියලා. එදාට සෙලගරන්නේ තමයි හොඳ සෙලගරන්නේ තමයි දිනන්නේ. අනිවාර්යෙන් බලමු එදාට අපි දිනනවා. කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ අභිමානය තම විදුහලට හිමි කර දීමේ අරමුණින් මේ කණ්ඩායම් දෙක අනිද්දා පල්ලකෙලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇති. ඉරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ බෙන්ඩිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිස් වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යළි තමිමු රාත්‍රී 9:30. අයබෝවන්.